දෙරණ ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එක කරන්න අපි අද දවසේ ආවා කොළඹ කැමිල් යුනියන් ක්‍රීඩාංගණයට දක්ෂෙක් හොයාගෙන ආවේ කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා ඉන් පස්සේ හැබැයි ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නිවතර විසුණා වර්තමානයේ කැමිල් යුනියන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා තම දක්ෂතා පෙන්නපු තුන්වෙනි උපදෙස් ක්‍රීඩා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කාලේ ඉන් අපි එයත් එක තමයි අද දවසේදී ප්‍රෝග්‍රෑම් එක කරන්නේ සජිත් දැන් වා මේ 19 නේම ශ්‍රී ලංකන කාලේ හැමෝම කතා විශේෂයක් තමයි අපිට ඉන්න හොඳම තුන්වෙනි ක්‍රීඩකයා සහ අනාගතයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැතුම් බැරි ක්‍රීඩකයා තමයි සජිත් පතිරණ කියලා කියන්නේ පසුපෙළ අපේ නැංගුරුමක් බවට පත් වෙයි කියලා කිව්වා කාලයක් අපේ කවුද රුවන් කල්ප කියලා කුමා ධර්මසේනල වගේ උපුල් ශන්දන වගේ ඒ අඩුව පුරවන ක්‍රීඩකයා වෙයි කියලා කිව්වා හැබැයි සජිත් හොඳ ආරම්භයක් ගත්තා මද බ්‍රේක් වුණා වගේ මොකද උනේ මම හිතන්නේ 2008 ලෝක කුසලානෙන් පස්සේ 19 න් පහළ මට අවස්ථාව ලැබුණේ 2017 ශ්‍රී ලංකා අවුරුදු 9කට පස්සේ තමයි මට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ ඔව් ඉතින් ඒ කාල සීමාව ඇතුළත මම හොඳ පළපුරුද්දක් ලබා ගත්ත නොගත්ත නෙමෙයි නමුත් දැන් මම හැම වෙලාවෙම කණ්ඩායමේ ක්‍රීඩා කරේ පොසිෂන් දෙකකට සමහර වෙලාවට බැටින් ඕල් රවුන්ඩ් විදිහටත් සමහර වෙලාවට බෝලින් ඕල් රවුන්ඩ් විදිහටත් ඉතින් ඒක මට හරි විදිහකට මගේ පැත්තෙනුත් කළමනාකරණය කරගන්න අපහසුතාවයක් තිබුණා මට එක අංශයක් මම මීට වැඩිය ප්‍රගුණ කරලා ඒ අංශයෙන් ක්‍රීඩා කරන්න හිතුවා නම් මට මීට වැඩිය දීර්ඝ කැරියර් එකක් හදාගන්න තිබුණා හැබැයි සජිත් මම ඒ කතාවත් එක්ක එකඟ වෙන්නේ නැති කාරණාවක් තියෙනවා ඒ තමයි ඔයා අන 19 ශ්‍රී ලංකාවේ ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට ඉතින් අපි හැමෝම අඳුරගත්තා හොඳ ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට ඔල්රවුන්ඩර් කෙනෙක් විදිහට කන්සිඩර් කරද්දී ඒකේ පැති දෙකක් තියෙනවා. තමන්ගේ මූලික දෙයක් තියෙනවා. අඩුම ගානේ පන්දු යැවීම හෝ පිටිකරන. ඉතින් මම ගොඩක් වෙලාවට ක්‍රීඩා කරේ බෝලර් හූ කැන් බැට් එකේ. මම උඩින් බැට් කරා තමයි. නමුත් මගේ මේන් කාර්යභාරය බෝලර්. ඉතින් ඒක සමහර වෙලාවට නැෂනල් ටීම් එකේදී ඒකේ කන පිට උනේ. මම බැට්ස්මන් හූ කැන් බෝල් එකේ ගැහුවා සමහර ටුවර්ස්. ඉතින් මම හිතනවා මම බෝලර් හූ කැන් බැට් එකේ නම්බර 7 8 ක්‍රීඩා කරලා දිගටම ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා නම් මට මීට වැඩිය හොඳ කැරියර් එකක් හදාගන්න තිබ්බා ක්‍රිකට් ගහන කාලේ. අනේ 19 ගහුව 2009 8. ඇයි අවුරුදු 7ක් අවුරුදු 8ක් කාලයක් ඔයාලා ශ්‍රී ලංකා ටීම් එකේ ඉන්න බැරි වුණා. ලෝක කුසලානේ මම දෙවෙනි ස්ථානයේ හිමි කරගත්ත රෑන්කින්ග්ස් වල ඊට පස්සේ මම මගේ ක්ලබ් ටෝර්නමන්ට් එක මම කොළඹ ක්‍රීඩා සමාජයේ නියෝජනය කරේ අවුරුදු 6ක්. ඉතින් මම මගේ කාර්යභාරය මම හිතන්නේ අන්තර් සමාජ ක්‍රීඩා තරඟවලදී හොඳම පන්දු යවන්න සහ හොඳම ඕල් රවුන්ඩර් විදිහට ක්‍රීඩා කරලා මට ඒ කාල සීමාවන් ඇතුළතදී යම් හේතුවකට අවස්ථාව ලැබුණේ නැහැ. අයිය ඒක මම තාමත් දන්නේ නැහැ ඇයි ඒ හරි අවස්ථාවේදී සජිත් ඔබ අන 19 ගහන කාලේ අපි හැමෝම විශ්වාස කරා ඔබ ලංකාවේ ලොකුම ක්‍රිකට් තරුවක් වෙයි කියලා. එතරම්ම දක්ෂතාව විශේෂම වමතින් මේකෙන් පොන්දර පහර දෙනවා හොඳින් ස්පින් කරනවා ඒ වගේ ටැලන්ට් එකක් හරි කලාතුරකින් බිහි වෙන්නේ. ඒක අපේ රටේ ක්‍රිකට් වල අපහසුතාවක් මත ඉතර වෙලා. ක්‍රිකට් මගේ පැත්තෙන් මම බැලුවොත් එහෙම මට හම්බුන අවස්ථාවල් ඉතාම සීමිතයි. මට එක දිගට ක්‍රීඩා කරන්න ගහන කාලේ 2017 ඉඳලා වුණත් මට එක දිගට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මම හැමතිස්සෙම එක්ක සීරීස් එකක් මැදදී තමයි සෙල්ලම් කරන්නේ. නැත්තම් සීරීස් එකක් ඉවර වුණාට පස්සේ ඩෙඩ් රබර් මැචස් තමයි මම වැඩි හරියක් සෙල්ලම් කරේ. ඉතින් ඒක මට හම්බෙච්ච කාලෙදිත් මට එක දිගට ස්ටින්ට් එකක් හම්බුනේ නැහැ ක්‍රීඩා ගන්න. මම මේ ගහපු කාල සීමාවෙදිත් අතරින් පතර තමයි මට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ. ඒ කාලේ ලංකාවේ ක්‍රිකට් වල තිබ්බ තරංකාරීත්වය බැඳි සජිත් අතිශය ප්‍රබල ක්‍රීඩකින් රසක් කණ්ඩායම තුළ හිටියා. ඒකත් ප්‍රශ්නයක්. එහෙම හරියටම අපිට කතා කරොත් මගේ ස්ථානයට මිලින්ද සිරිවර්ධන මම ඉස්සෙල්ලම ශ්‍රී ලංකා කණ්ඩායමට තේරුණේ පකිස්තාන සංචාරයේ රංගන හේරත් වෙනුවට. එතකොට ඕන කෙනෙකුට තේරෙනවා මෙයාව පික්කලා දින බෝල කෙනෙක් විදියට. ඊට පස්සේ මම මගේ පළවෙනි තරගයේදී කඩලු දෙකක් ලබාගෙන කණ්ඩායමට ලකුණු 120ක
විස්සක් ගහන්න තිබ්බා බැට් කරද්දි මමයි චන්දිමාලුයි ලකුණු 90ක පාර්ට්නර්ෂිප් එකක් දාලා මම මේක 38ක් ලකුණු රැස් කරලා මම මේ තරඟ ජයග්‍රහණය කරවන්න අවස්ථාව ලැබුණා මට ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඉතින් ඊට පස්සේ මට ලේබල් එක වැදුනේ බෝලර් ආවේ බෝලර් වුණාට ඕල් රවුන්ඩර් කැටගරි එකේ. ඒතකොට මාව හැමතිස්සෙම රෙකග්නයිස් උනේ මිලින්ද සිරිවර්ධන සීකුගේ ප්‍රසන්න කියන තැන් දෙකට රිප්ලේස්මන්ට් එකක් විදිහට මිසක් මේන් ලෙෆ්ට් ආම් ස්පිනර් විදිහට මට අවස්ථාවක් ලැබුණේ නැහැ ආයේ රටට සෙල්ලම් කරත්. එබැවින් ප්‍රශ්නේ උනේ. ඒ කාලේ නායකත්වය දැරුවේ කවුද? ඇන්ජලෝ මැතිස්. කොහොම නමුත් මම හිතන්නේ අපිට හොඳ තුන්වෙනි ඔකිට කෙක්ගේ සේවය තාරියක් ගන්න තිබ්බා කියලා හිතනවා සජිත්. හැබැයි ඒක අපේ අවසනක් හිම වුණාද? ඔව් මම අවුරුදු 29 දී මම රිටයර් වුණා ක්‍රිකට් වලින්. මොකද මට ලැබුණු අවස්ථාවල් හරිම අඩුයි සහ එන්න එන්නම මට එන අවස්ථාවල් අඩුවෙයි කියලා මට තේරුණා. ඉතින් මම හිතුවා මම ඈර්ලි කෝචින් කරේ එකක් පටන් අරගෙන කෝචින් වලින් ඉහළට යනවා කියලා. ඉතින් වගත තීරණය ගන්නද පසුතැවෙන්නේ නැද්ද අවුරුදු 29 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටින් අයින් වෙනවා කියන එක සාමාන්‍ය හිතා ගන්න බෑ. අවුරුදු 10ක් ගිහලා ක්‍රිකට් ගහන්න පුළුවන්. අවුරුදු 29 ජාත්‍යන්තර පිටින් සමු ගන්න නැහැ ක්‍රිකට්. ඒ තීරණය හරි කියලා හිතනවද? ආ මම හිතනවා මම දැනට කෝච් කෙනෙක් විදිහට චීක් කරලා අපි කෝච් කෙනෙක් පැත්තට තිබ්බත් අපි ප්ලේ කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් වා සතුටු දෙයක කත තීරණයක්. අනිවාර්යෙන්ම මම සතුටුයි. මම හරි තීරණේ හරි වෙලාවෙදී ගත්තා කියලා. සජිත් ප්‍රතිමත්ක අපි කතා බහ කරගෙන ඉන්නේ. සජිත් කියන්නේ අපේ රටේ හිටපු අති දක්ෂ දඟපම් දෙවණෙක් වම්තින්. ඒ වගේම දක්ෂ තුන්වෙනි රවුම් ක්‍රිකට් එකේ වම්තින් පිටහසරුවන. හැබැයි බොහොම කෙටි කාලයක් පමණ ජාත්‍යන්තර ක්‍රිකට් පිටේ අපි දැක්කේ ඔව්ව. සජිත් ඔබ එක් දින තරඟ 15ක් ක්‍රීඩා කරා රකින්නේ. 18ක්. සෝරි 18ක් ක්‍රීඩා කළා. ඒ 18න් පළමු තරඟ ගැන අපි කතා කරමු. මට පළවෙනි තරඟේ මට වාසනාව ලැබුණා මගේ ඉපදුන නගරයේ මහනුවර ක්‍රීඩා කරන පල්ලෙකලේ ක්‍රීඩාංගණයේ මගේ ප්‍රේක්ෂකයෝ ඉස්සරහා හාත්කද ගහුවා. පාකිස්තානය සමග දෙවෙනි එක් දින තරඟේ තමයි මම ඩෙබියු කරේ. අපි මේ මැච් එක විස්තර පොඩ්ඩක් කියමු මොකද උනේ? අපි පළවෙනි පන්දු යවුවා ශ්‍රී ලංකා කණ්ඩායම. ඒකෙදි මට කඩු දෙකක් ලබා ගන්න හැකියාව ලැබුණා. අහමඩ් ශේසාද් සහ මොහමඩ් හෆීස් දවා ගන්න මට හැකියාව ලැබුණා. ඉතින් පිතිකරණයෙනුත් ලකුණු 38ක් ලබා ගත්තා මේ හොඳ චේස් එකදී. ඒක තමයි ලංකාවේ ඒ කාලෙදි රෙකෝඩ් චේස් එක මේ බැටින් සර්කල්. දැන් පළමු කඩුල්ල ජීවිතේ අමතක වෙන්නේ නැහැ. සාමාන්‍ය සජිත් ජාත්‍යන්තර පළමු කඩුල්ල ඒ වෙලාවේ මොකද්ද දැමිස් කැංගේම්? ඉතින් බලාගෙන හිටපු කාලයත් සමග රටට ක්‍රීඩා කරන්න ඒ පළවෙනි කඩුල්ල අහමඩ් ශේසාද් තමයි දැවි ගියේ බෝල්ඩ් උනා. ඉතින් ඒක මටත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ දැනිච්ච සතුට මට කාලයක් බලන් ඉඳලා රටට ක්‍රීඩා කිරීමට ලැබිලා පළවෙනි කඩුල්ල ලබා ගැනීම. තරඟ 18ක් ඔබ ක්‍රීඩා කළා ඇක්ෂන ජාත්‍යන්තර තරඟ රට වෙනුවෙන්. ඒ තරඟ 18 අතරින් සජිත් පතිරණකෙන් මම ඇහුවොත් ආසාවෙන් වැඩිපුරම කැමැත්තෙන් ක්‍රීඩා කරන මැච් එක මොකද්ද කියලා. හැබැයි හැම මැච්ම කැමැත්තෙන් තමයි. නමුත් ඒ අතරින් ඕන කැමති දෙනවා තමයි කැමති මැච් එක. මොකද්ද? මට සෑහෙන කාලයකට පස්සේ නැවතත් ඇරයුමක් ලැබුණා ඕස්ට්‍රේලියානු තරඟාවලියේ TM ඩිල්ෂාන් වෙනුවට කණ්ඩායමට කැඳෙව්වමාව තුන්වෙනි එක් දින තරඟයට. ඒකෙදි මට හැකියාව ලැබුණා පන්දු ඕවර දෙකක් ඇතුළත ඒරන් ෆින්ච්, උස්මාන් කවාජා සහ ඩේවිඩ් බෝන ඕවර දෙකක් ඇතුළත දවා ගන්න. අපි ඊටාම පොඩි ලකුණු ප්‍රමාණයකට දැවි ගියපු තරඟයකදී මම ඒ තරඟයේ නැවත ශ්‍රී ලංකාව පැත්තට හරව ගන්න සමත් වුණත් අපි අවාසනාවකට පෙරදුනා. නමුත් ඒක තමයි මට අමතක නොවන තරඟය මගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ. දවගත් ඔබ කඩලු 18ක් ඔබ කඩලු 18ක් දවායන් තියෙන ජාත්‍යන්තර එක් දින පිටියේ. ඒ කඩලු 18 අතරින් මා ඔබෙන් අහුවොත් වඩා වටිනාම කඩුල්ල මොකක්ද කියලා. මම හිතනවා ඕස්ට්‍රේලියානු කඩුල්ලක් වෙන්න තියෙන ලබුත් මා දන්නේ ඔබේ අදහස මොකක්ද කියලා. මම AB de Villiers දවා ගන්න සමත් වුණා සවුත් අප්‍රිකා ටුවර් එකේදී. ඊට අමතරව ඩේවිඩ් මිලර් දවාගෙන තියෙනවා, ඩේවිඩ් බෝන, ඇරන් ෆින්ච්, උස්මාන් කවාජා. මම හිතනවා ඒ කඩලු සියල්ලම හොඳ කඩලු ලබා ගත්තා කියලා. එක් දින තරඟ 18කදී එක් දින ජාත්‍යන්තර කඩලු 15ක් අයිතිකාරය තමයි සචිත් පතින්න කියලා කියන්නේ. ඉන්න අනතුරු වලට අවස්ථාවක් ලැබෙනවා T20 තරඟ ක්‍රීඩා කරන්න. තරඟ 5ක් ක්‍රීඩා කළා. කොහොමද පළමු T20 තරඟ? පළවෙනි T20 තරඟයත් මම පල්ලෙකැලේමයි ක්‍රීඩා කරේ ඕස්ට්‍රේලියාව සමග. මම ඒ තරඟේ අපි පරාජයට පත් වෙනවා. පළවෙනි තරඟේ ඕස්ට්‍රේලියාවත් සමග ක්‍රීඩා කරනවා. මොනවාගේ හැඟීමක්ද දැනෙන්නේ මේ ශ්‍රී ලංකා ජේසී යනගෙන ග්‍රවුන්ඩ් එකට බහින්? මම හිතන්නේ ඕනෑම තරුණ ක්‍රීඩකයෙකුගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම. ඉතින් මගෙත් තිබුණ ලොකුම බලාපොරොත්තුව තමයි කවදා හෝ දවසක ලංකාව නියෝජනය කරන්නේ නැතුව ක්‍රිකට් නවත්තන්නේ නැහැ කියන එක. ඉතින් මට අනික් තරුණයොත් එක්ක බලද්දි මට ඒ වාසනාව ලැබුණා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අඩුම ගානේ තරඟ 23කට වුණා. ඉතින් මම ඒක ගැන සතුටු වෙනවා. සජිත් දැන් ඔබ එක් දින තරඟ ක්‍රීඩා කළා, T20 තරඟ ක්‍රීඩා කළා. හැබැයි ඕනම ක්‍රීඩකයෙක් සිහිනක් තමයි ටෙස්ට් මැච් එකක් ගන්නවා කියන එක. ඔබට ඒ සිහින හැබැයි ගන්න හම්බුන්නේ නැහැ.
මට ඇත්තම අවස්ථාවක් ලැබුණා ටෙස්ට් සංචිතයකවත් මම ඉඳලා නැහැ කවදාවත් මට මම හිටියේ වයිට් බෝල් ක්‍රිකට් ෆෝමැට් එකේ තමයි දිගටම මාව කන්සිඩර් වුණේ අයි ඒක يعني ඔබ පාසල් කාලේ ශ්‍රී ලංකාවේ අපි එහෙම දැක්ක නෑ ඔබ වයිට් බෝල් ප්ලේ කෙනෙක් විතරක් කියලා මම ඇත්තටම ඩොමෙස්ටික් ක්‍රිකට් එකේ විකට් 350ක් අරගෙන තියෙනවා 5 ඒවා 10 ඒවා අරගෙන තියෙනවා නමුත් මාව ඒගොල්ලෝ බැලුවේ හැමතිස්සෙම මේ සිලෙක්ටර්ස්ලා ආව හැම සිලෙක්ටර් කෙනෙක්ම ෂෝට් ෆෝමැට් එකට මිසක් නැෂනල් ෆෝමැට් එකට මේ ටෙස්ට් ෆෝමැට් එකට මාව තේරිපත්ුනේම නැහැ මම එකම එක සංචාරයක් ගියා එංගලන්තේ ඒ ටීම් ටෙස්ට් ටීම් එකත් එක්ක එච්චරයි මම ගහලා තියෙන්නේ රෙඩ් බෝල් ක්‍රිකට් එකක් රට වෙනුවෙන් කියන්නේ රංගන හේරත් වගේ ක්‍රීඩකෙක් හිටපු නිසා අපට අවස්ථාව පහම වුණා කියලා කියන්නේ. එහෙම මම කවුරුත් හිටියා කියලා මම පැත්තකට වුණා කියන එක මම පිළිගන්නේ නැහැ. දැන් ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට කන්සිඩර් වෙද්දී සමහර වෙලාවල් වලදී ටීම් එකේ රංගන හේරත් වගේ ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක් ගහද්දී තව ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක්ට ගහන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අනිවාර්යයෙන්. ඉතින් ඒක ඇවිල්ලා රංගන හේරත්ගේ වරදක්වත් මගේ වරදක්වත් නෙමෙයි සංකලනය හදද්දී මම හිතනවා මේන් ලෙෆ්ට් ආම් කෙනෙක් ටීම් එකේ ගහනවා. ඉතින් මම මේන් ලෙෆ්ට් ආම් කෙනෙකුට ටෙස්ට් මැච් එකට නුසුදුසුයි කියලා සිලෙක්ටර්ස්ලාගේ ඔළුවේ තියෙන්නේ නැති. ඔබ ගහපු කාලේ කවුද ඉතියේ වම තියෙනක පම්බේවන්? මගේ ගහන කාලේ හිටියේ රංගන හේරත් සහ මිලින්ද සිරිවර්ධන තමයි ඒ කාලේ රටට සෙල්ලම් කරේ. මලින්ද පුෂ්ප කුමාරත් ඒහා සමාන ක්‍රීඩක නේද ඔබ ඔබ කාලේ? මං ගහන කාලේ ඔහු ක්‍රීඩා කළේ නැහැ. මම රිටයර් වුණාට පස්සේ ඔහු ක්‍රීඩා කරා. නමුත් මම ගහන කාලේ ඔහු ටෙස්ට් ක්‍රීඩා කරා. හොඳයි. දැන් සචිත් කොහොම නමුත් ඔබ ඉතා සීමිත කාලයක් තමයි අපි ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දැක්කේ. හැබැයි මෙතනට එන්න ඔබ ලොකු කැපකිරීමක් කළා. පාසල් කාලේ තා සාර්ථක ක්‍රිකට් ජීවිතයක් ගත කළා. දක්ෂතා දැක්වුවා. අනේ 90 ශ්‍රී ලංකා ටීම් එකට ආවා. मगे प्रधान पलम पुहनकर सुनील प्रणाल महता स्कूल कलि मम कैंडी क्रिकेट अकाडमी की निकट बदला तम क्रिकेट आरंभ करे सुनील प्रणाल महता मगे पलम पुहनकर इन पशु मम तृत विद्यालय दुन पहालव दाहत दहनमे हेम एज ग्रूप गेम क्रीडागर ये हेम एज ग्रूप कैप्टन कर ट्रिनिटी कॉलेज ඉතින් ට්‍රිනිටි කොලෙජ් එකේ ක්‍රිකට් කෙනෙක්ට ලැබෙන්න පුළුවන් ලොකුම දේ තමයි ට්‍රිනිටි ලයන්ස් මන්. ඉතින් මම ලයන්ස් මන් කෙනෙක් වුණා. ඒ හා සමානම ශ්‍රී ලංකා අන්ඩර් 13, 15, 17, 19 හැම ඒජ් ගෲප් එකක්ම මම කැප්ටන් කරා. ඉස්කෝල ක්‍රීඩාව එක තමයි. දැන් ඔබ අන්ඩර් 19 කැප්ටන් කරද්දී ඔබත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් කවුද? වර්තමාන ශ්‍රී ලංකා සියලුම ක්‍රීඩකයෝ වගේ දැන් ජාත්‍යන්තර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා. මම 2006 අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක ගහද්දී කැප්ටන් කරේ ඇන්ජලෝ මැතිව්ස්. ඔකේ. 2008 මගෙත් එක්ක ක්‍රීඩා කරා දිනේෂ් චන්දිමාල්, තිසර පෙරරා, කුසල් ජනිත් ඔය දැන් ක්‍රීඩා කරන 90%ක්ම මගෙත් එක්ක 2008 ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. සජිත් මේ ඔක්කොම ලොකු නම් හදාගෙන තියෙනවනේ. ඔබත් එක 19 ක්‍රීඩා කරපු. අයිය ඔබට ඒක අවස්ථාවක් ලැබුණේ කිසම ප්‍රශ්නයක් තිබ්බද ඔබත් එක්ක? නෑ එහෙම මම හිතන්නේ නෑ. ඉතින් ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් දියුණු වෙන්නේ නැති දානමෙන් පස්සේ මගේ ඒ තරම්ම දියුණු නොවෙන්නේ නැති. ඉතින් ඒගොල්ලෝ ඉන්න තැනත් එක්ක මම සතුටු වෙනවා. ඒගොල්ලෝ ඉන්න තැන පිළිබඳව තාමත් ජාත්‍යන්තර ක්‍රීඩාවේ යෙදෙන එක සම්බන්ධයෙන් මම ඉතාමත් අගේ කොට සලකනවා. විශේෂයෙන් ඇන්ජලෝ මැතිස් සොච්චර ඉන්ජරිස් ගොඩක් තියාගෙන ඒත් අතාරින්න තාමත් ක්‍රීඩා කරනවා. ඉතින් මම ඒගොල්ලෝ ගැන බලලා මම දුක් වෙන්නේ නැහැ. මම සතුටු වෙනවා මගෙත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ තාමත් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරන එක සම්බන්ධයෙන්. ට්‍රින්ඩ් කොලෙජ් එකෙන් තමයි සජිත් බිහිවන්නේ. මම දන්නේ සංගකාරත් ඔබේ පාසලේ කොහොමද පාසලේ ක්‍රිකට්? පාසලේ ක්‍රිකට් ගැන ගත්තොත් එහෙම මේ 2023 වසරේ අපි මං හිතන්නේ ලංකාවේ හොඳම ටීම් එක බවට පත් වුණා. 3-day ටූර්නමන්ට් එක දින්නා, 1-day ටූර්නමන්ට් එක දින්නා. ඉතින් බිග් මැච් එකක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රිකට් ඉතාම ඉහළ ස්ථානයක තියෙනවා කියලා කියන්න පුළුවන් මේ අවස්ථාවේදී. පළමු පෙළ විශාල වාර්තා ප්‍රමාණයක් තියෙනවා ඔබේ නම ඉදිරියේ. අපි කොහොමද පළමු පෙළ ක්‍රිකට් පිටියට එන්නේ? මොනවද ක්ලබ්ස් වල සෙල්ලම් කරේ? කොච්චර විකට් ප්‍රමාණයක් ගත්තද? අපි ගැන කතා කරන්න ඕනේ. මම CCC කොළඹ ක්‍රිකට් ක්ලබ් එකේ තමයි ඉස්සෙල්ලම ජොයින් වුණේ 2007. මම අවුරුදු 11ක් ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එකේ ක්‍රීඩා කරා. ඉන්න අවුරුදු 8ක් CCC කණ්ඩායම සමගත්, අවුරුදු 2ක් කෝල්ස් ක්‍රීඩා සමාජයටත්, එක අවුරුද්දක් චිලමේරියන්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරා. ඊට පස්සේ බදුරලිය කණ්ඩායමට කෝච් කුන් ප්ලේයර් විදියට ක්‍රීඩා කරා අන්තිම අවුරුද්දේ. කොච්චර විකට් ප්‍රමාණයක් ගත්තද ඔක්කොම? මම කඩලු 350කට කිට්ටු ප්‍රමාණයක් මම ගත්තා. රන්ස්
රන්සුත් ලකුණු මං හිතන්නේ 4500කට කිට්ටුව මං ගහලා තියෙනවා. දැන් ඔබ තුන්ගිරව පිටක කෙනෙක් ඔප්පු කරලා තියෙනවා. ඩොමෙස්ටික් වල හැබැයි කොහොමනමුත් මේ මොහරි තරක් ප්‍රශ්න තිබෙනවා කියලා ජාත්‍යන්තර මට්ටමට එන්නට අවස්ථාවක් ලැබුණත් ඒක කන්ටිනියු කරගන්න අවස්ථාවක් නොලැබුණ සම්බන්ධව සජිත් දැන් ඔබ අවුරුදු 29 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩ සම්බන්ධ වෙනවා. දැන් වෘත්තිම මැෂින් පුහුණු කරුවේ දැන් ක්‍රිකට් ගහන්නේ නැද්ද ඔබ? මම අවුරුදු 6ක් ක්‍රීඩා කරලා නැහැ දැන්. ගහන්න අදහසක් ගත්තෙම නැහැ නේද? ගහන්න සුදුසු කායික හැකියාවක් තියෙනවා මානසිකවත් මම දන්නවා අද ගැව්වත් මට ක්‍රීඩා කරන්න පුළුවන් මේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් සමග නමුත් මම පුහුණු කරවපු වශයෙන් ආ ගමනත් සමග මේ අවුරුදු 6 ඇතුළත මම ඉතාමත් සතුට වෙනවා ඉස්සරහටත් පුහුණු කරවපු ලෙස දිගටම වැඩ කරා. කියන්නේ ඔබ ස්ථිර වශයෙන් දැන් නිල වශයෙන් ක්‍රිකට් පුහුණු කරුවෙක්. කොහොමද ඔබ ෆැමිලි යුනියන් කණ්ඩායමේ පුහුණු කරුවෙක් වර්තමාන ෆැමිලි යුනියන් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණු කරුවෙක්. කොහොමද මේ වගේ ටීම් ලේසි පාසුවක් කියමක් නැවේ? මේ වගේ ටැමිල් යුනියන් වගේ ක්‍රීඩා සමාජයක් කෝච් කරදිරයන් ඒක ලේසි නෑ. මොකද නැෂනල් ටීම් එකේ ඒ ටීම් එකේ ඉමර්ජින් එකේ ක්‍රීඩකෝ එනවා යනවා සීසන් එකක් අතරතුර. ඉතින් එතකොට ඔයාට සාමාන්‍ය ක්ලබ් එකක් කරනවට වැඩිය බැකප් ප්ලේයර්ස්ලා 10ක් 15ක් තියා ගන්නවා. ඉතින් එකම කොම්බිනේෂන් එක අනිත් ක්ලබ්ස් වල ගහනවා වගේ ගහන්න බෑ. හැම තිස්සෙම ප්ලේයර්ස්ලා අන්න දේලා බලනවා. උදාහරණයක් විදිහට මේ පෞගිය 3D ටූර්නමන්ට් එකේ ධනංජය ලිසිල්වා සදීර සමර වික්‍රම ප්‍රමෝද් මදුෂාන් ශිරාන් ෆර්නැන්ඩෝ නවෝත් පරණවිතාන දිලුම් සුදීර සන්තුෂ් ගුණතිලක ඒ වගේ විශාල නම් ගොඩක් එනවා යනවා. ඉතින් ඒතකොට කන්සිස්ටන්සි එකක් තියාගන්න අමාරුයි. නමුත් මම හිතනවා ගිය සීසන් එක ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ හොඳම සීසන් එක තමයි ගිය අවුරුද්ද ගැව්වේ අපි. ඔබ ඔබේ පුහුණු කාර්යයටදී ටැමිල් යුනියන් ලබාගත් ජයග්‍රහණ මොනවාද? අපි ගිය අවුරුද්දේ එක් දින ඩොමෙස්ටික් ටූර්නමන්ට් එකේ ජයග්‍රහණය කරා සහ 3D ටූර්නමන්ට් එකේ ෆයිනල් එකට ඇවිල්ලා CCC සමග පරාද වෙලා රනර්ස් අප් බවට පත් වුණා. කොහොම වගේ චැලෙන්ජ් එකක්ද සචිත් පුහුණු කරුවෙක් කියන කාර්යභාරයේ විශාල චැලෙන්ජ් එකක් තියෙනවා. කොහොමද ඒ චැලෙන්ජ් එක? ඒක ඇත්තටම තමන් ඒක බාර ගන්න විදිය මත තීරණය වෙනවා කියලා තමයි මම පුහුණු කරුවෙක් විදිහට හිතන්නේ. ඉතින් ටැමිල් යුනියන් ක්‍රිකට් ක්ලබ් එක කියන්නේ හොඳ ක්‍රිකට් ක්ලබ්. මෙතනට එන්නේ ඉතාම ස්කිල් එකෙන් හොඳ ක්‍රිකට් ක්‍රීඩකෙක්. අනිවාර්යයෙන්. ඉතින් ඔවුන්ව පොලිෂ් කරලා ඔවුන්ව මෑන් මැනේජ්මන්ට් එකක් කරලා ඔවුන්ගේ ස්කිල් එක පොඩ්ඩක් පොලිෂ් කරන එක තමයි අපේ අතේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ ස්කිල් එක ඒගොල්ලොන්ගේ අතේ තියෙනවා. අපිට තියෙන්නේ අපේ ක්‍රීඩකයෝන්ගේ ස්ට්‍රෙන්ත් එක වීක්නස් එක බලලා අපිට අවශ්‍ය ගේම් ප්ලෑන් එක ඉම්ප්ලිමෙන්ට් කරන එක තමයි මැච් වල. වර්තමාන ටැමිල් යුනියන් කණ්ඩායම දිහා බැලුවාම සෑහෙන පත් වෙන පුළුවන් ද අපිට අනාගත ක්‍රිකට් තරු ඉන්නද මෙතන කවුද හිතන්නේ? දැනට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට අමතරව නවෝත් පරණවිතාන මෙතන ක්‍රීඩා කරනවා. ඔව් මෙතන පොඩි කාලේ නම් අපි හඳුනගත්ත ක්‍රීඩකේ ඉතාම හොඳට ගිය සීසන් එකක් ක්‍රීඩා කරා. එතකොට රවින්දු ඩිසිල්වා ඉස්සරහට අවිලා දිනවා ගොඩක්. 19-15 උපනායක රවින් ඩිසිල්වා මෙතන ක්‍රීඩා කරනවා. ලසිත් අබේරත්න ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් ෆස්ට් ක්ලාස් වල ලකුණු 8000ක් 9000කට කිට්ටුව ගහලා දෙනවා. SSC ක්‍රීඩා සමාජයෙන් අපිත් සමග එක්ුණා මේ අවුරුද්දේ ශම්මු අශාන් ක්‍රීඩකයා ඉසුරු උදාන මෙතන ක්‍රීඩා කරනවා. ඉතින් මෙතන සීනියර් ජූනියර් හොඳ සංකලනයක් තියෙනවා අපේ ටැමිල් යුනියන් ක්‍රිකට් ක්ලබ් එකේ. දැන් සීනියර් ප්ලේයර්ස්ලා තිද්දී ඔබට පරිපාලන වශයෙන් ප්‍රශ්නයක් නැද්ද? යාළත් එක්ක ගනුදෙනු කරද්දී ඔබත් තාම බොහොම තරුණ වියක පුහුණු කරුවෙක් සාමාන්‍ය අපි පුහුණු කරුවෙක් කියලා දැකලා පස්සේ අපි මැවිල පේන්නේ ටිකක් වෙනස් චරිතයක්. ඔබ දැක්කම තාම ප්ලේ කෙනෙක් වගේ. ඒක ගැටලුවක් නැද්ද කට්ටියත් වැඩ කරා? මම හිතනවා අපි හිතන මානසික මට්ටම මත තමයි ඒක ඩිසයිඩ් වෙන්නේ කියලා. දැන් මගෙත් එක්ක මට වැඩිය සීනියර් ක්‍රිකටර්ස්ලා තාමත් මේ ක්‍රිකට් ටීම් එකේ සෙල්ලම් කරන උදාහරණයක් විදිහට ඉසුරු උදාන මටත් වැඩිය වැඩිමයි. ඔව්. මේ කණ්ඩායමේ ක්‍රීඩා කරන නමුත් අපි අපේ අපි දැනගන්න ඕන අපේ ජොබ් එක මොකද්ද සහ ප්ලේයර් දැනගන්න ඕන ප්ලේයර්ගේ ජොබ් එක මොකද්ද. ඉතින් ඒ දේ ප්‍රොෆෙෂනලි මම ඒ දේ කරනවා නම් සහ ඒ ප්ලේයර් මට රෙස්පෙක්ට් කරනවා නම් ඒක කරගෙන යන්න මං හිතන්නේ වයස බලපානවා කියලා. සජිත් ඔබ පුහුණු කරුවෙක් විදිහට ඉතා සාර්ථකයි. ඔබ ශ්‍රී ලංකා 19-15 ප්‍රධාන කණ්ඩායමෙත් දඟපන්දු පුහුණු කරුවෙක් වශයෙන් කටයුතු කළා. ලොකු ස්ලාම් දෙකක් සඳහා ඔබ පුහුණු කරුවෙක් වශයෙන් කටයුතු කළා. ඒ අත්දැකීම කොහොමද? මම සවුත් අප්‍රිකාවත් සමග සවුත් අප්‍රිකාවල තිබ්බ වර්ල්ඩ් කප් එකටත් සහභාගී වුණා සහ ඊට පස්සේ අවිෂ්ක ගුණවර්ධනගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් ගියපු වෙස්ට් ඉන්ඩීස් වර්ල්ඩ් කප් එකටත් සහභාගී වුණා. ඉතින් මම හිතනවා මං හිටපු කාල සීමාව ඇතුළත හොඳ දඟපන්දු යවන්න 19-15 කණ්ඩායමෙන් ඉහළට ගෙනාවා කියලා. කවුද? දිලුම් සුදීර, අෂේන් ඩැනියල්, ඊට අමතරව රවින් ඩිසිල්වා,
දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් ඒ ටීම් එකේ ක්‍රීඩා කරනවා අෂින් ඩැනියල් ඕස්පිනා රවින් ඩිසිල්ලා දුනිත් වෙල්ලාලගේ ওই ක්‍රීඩකයෝ සියලු දෙනාම මාත් සමග දානමෙන් පාල ක්‍රීඩා කරලා ඉහළට ආව ක්‍රීඩකයෝ මේද සජිත් ඔබ මම හිතන්නේ මේ ගොඩක් විශේෂත්වයක් දරන්නේ දඟපන්දු පුහුණු කාරියක් විදියට ඔබ දඟපන්දු යවන එක අනිත් අත ඒ නිසා මම දැනගන්න කැමතියි දැන් වර්තමාන ලංකා ටීම් එකේද ශ්‍රී ලංකා ටීම් එකේ බැලුවොත් දඟපන්දු බලන්නේ ගැන වම හිතා මම හිතනවා දඟපන්දු බලන්නේ නම් වශයෙන් ගත්තොත් අපිට ඉතාම හොඳ දඟපන්දු යවන්න කීප දෙනෙක් ඉන්නවා වනිදු අසරංග මහේස් තීක්ෂණ ටෙස්ට් ටීම් එකට ඇවිල්ලා තියෙනවා ප්‍රභාත් ජයසූරිය රමේෂ් මෙන්ඩිස් ඉතින් මම හිතනවා අපිට නම් වශයෙන් ගත්තොත් හොඳ පන්දු යවන්න කීප දෙනෙක් ඉන්නවා තරඟ දිනවන්න පුළුවන් පන්දු යවන්න ඉන්නවද අපි තරඟ දිනවන්න පුළුවන් පන්දු යවන්න විදියට අපි දැනටමත් දැකලා තියෙනවා වනිදු හසරංග කියන ක්‍රීඩකයා ICC ටෙස්ට් රෑන්කින්ග්ස් වල ICC රෑන්කින්ග්ස් වල උඩ ඉන්නවා වන්ඩේ වල මහේස් තීක්ෂණත් පළවෙනි 10 දෙනා අතර ඉන්නවා ඉතින් මම හිතනවා ඔවුන් තරඟ දිනවලා තියෙන නිසා තමයි මේගොල්ලෝ ඒ ස්ථානවල ඉන්නේ කියලා ටෙස්ට් තරඟ වලදී අපිට ශ්‍රී ලංකාවෙන් පිට ගියාම අමාරු වෙන සචිත් තම ටෙස්ට් මැච් එකදී නම් දඟ පන්දු යවන්න අමාරු වෙන විකට් ගන්න දැන් අතරේ කාලේ එහෙම තිබ්බේ නෑ මුලේ වන්තරක විකට් ගත්තා හැබැයි දැන් දඟ පන්දු යවන්න එහෙම බෑ ඔය එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන අපේ ස්ට්‍රැටජි එක ගත්තොත් එහෙම අපි ප්‍රභාත් ජයසූරිය කඩලු 50ක් ලබා ගන්නවා ගාල්ල ක්‍රීඩා පිටි ඔව් ඉතින් එතකොට අපි පිටරට ටීම් සාවම ගහන්නේ ගාල්ල ක්‍රීඩා පිටි. ඉතින් ඒක අපි කැපෙන්න හදලා අපේ ස්පිනර්ස්ලගෙන් විකට් ගන්න. ඉතින් අපිට ඒ කන්ඩිෂන් එක අපිට පිටදී හම්බෙන්නේ නැති වුණාම අපිට ඒ සේම් පර්ෆෝමන්ස් එකම තියාගන්න අමාරුයි. මොකද අපේ ස්පිනර්ස්ලට ඒ විකට්ස් වල එච්චර සපෝට් එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මොකේද? ප්‍රශ්නේ කියන්නේ දැන් අපි හිතන පතන විදිහේ ප්‍රශ්නයක් තියෙනවානේ දැන් අපි කැපෙන්න විකට් දීලා විකට් ගන්නවා වගේම ලංකාවේදී නොකපෙන තැනදී ඒගොල්ලන්ට විකට් ගන්න අපහසුතාවයක් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට වෙන ක්‍රීඩකයෝ ගස්සනවද වෙන කන්ඩිෂන්ස් වල හොඳ තන තීරුව වල බෝලේ කපන්න පුළුවන් ක්‍රීඩකයෝ ගස්සනවද? එහෙම නැත්නම් දැන් ඉන්න ක්‍රීඩකයෝන්ගේ මොකක් හරි අඩුපාඩුකම් තියෙනවා නම් ඒ ටික සකස් කරගන්නවද ඕන ක්‍රීඩා ඕන කන්ඩිෂන් එක විකට් ගන්න. ඒක බල ඒක අතේ තියෙන්නේ ශ්‍රී ලංකා නැෂනල් පුහුණු කරුගේ අතේ. මම අත්දකින් තියෙන නිසා ඔබෙන් අහන්නේ. හැබැයි ওই කන්ඩිෂන් එකක්වත් මුරලිට බලපෑවෙ නෑනේ. මුරලි කියන්නේ දැන් අපි අහලා තියෙනනේ දැන් මම ගහලා තියෙනවා පොඩි කාල සීමාවක් මුරලියයි එක්ක. ඒ මුරලි කියන්නේ ඕන කෙනෙක් කියන ග්ලාස් එකේ වුණත් පන්දේ බෝලේ කපන්න පුළුවන්. ඉතින් ඒ විකට් 800ක් ගත්ත පුද්ගලයෙක් සමග තව පුද්ගලයෙක් සංසන්දනය කරන්න ඉතාම අපහසුයි. ලෝකෙම කඩලු 800ක් ගත්ත එකම පුද්ගලයා මුරලිදරන් කියන්නේ මුරලිදරන්ගේ තන කාටවත් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ රයිල්. ඒ ඔබ කියන්නේ වර්තමාන දඟ පන්දු යවන්න දක්ෂයි. ඒ ටැලන්ට් එක නැතුවා නෙමෙයි. හැබැයි මුරලිදරන් තරම් නැහැ. නමුත් ඔවුන්ටත් ඒ දක්ෂතාවය තියෙනවා කියන එක අනිවාර්යයි. කියන්නේ වර්තමාන ශ්‍රී ලංකා අපි සංචිතය බැලුවොත් දඟපන්දු සංචිතය බැලුවොත් සහැල් පත්වන පුළුවන් අපි අපිට දඟපන්දු යවන ගත්තොත් අපි යූස් කරන විදිහ මම කතා කරන්න කැමතියි පොඩ්ඩක් මහේස් තීක්ෂණව වන් ඩේ වල යූස් කරනවද නැත්නම් T20 වල විතරක් යූස් කරනවා වනිදු අසරංගව යූස් කරන ෆෝමැට් එකක් තියෙනවා අපි දුනිත් වෙල්ලාලගේ වගේ ක්‍රීඩකයෙකුට දීර්ඝකාලීනව වන් ඩේ ටීම් එකේ ඔපචුනිටි එකක් දෙනවද establish වෙන්න. එහෙම නැත්නම් එයාව අතරින් පතර ගෙනල්ලා එයාවත් නැති කර ගන්නවාද? ඉතින් ඔය වගේ තීරණ තියනවා සිලෙක්ටර්ස්ලට සහ කෝචින් ස්ටාෆ් එකට ගන්න. ඉතින් ඒ තීරණ ඒ කාල සීමාවන්වලදී නොගත්තොත් ඒ ක්‍රීඩකයන්ගේ කාලය ගෙවිලා හමාරයි. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සචිත්‍ර අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකෙක් විදිහට මොනවද කියන්න තියෙන්නේ? මම හිතනවා අපි එක ස්ට්‍රැටජි එකක වැඩිකල් ඉන්න කැමතින. විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල් ඇන්ජලෝ මැතිස් වැනි ක්‍රීඩකයෝ අපිට අවශ්‍ය දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයෝ අපිට අවශ්‍යයි. ඔවුන් ක්‍රීඩා කරද්දී ඔවුන් ෆිසිකලි ෆිට්න ඔවුන් ෆෝමට් තුනටම පාවිච්චි කරන්න පුළුවන්. මට හිතාගන්න බෑ පාවිච්චි නොකරන්න හේතුව මොකක්ද කියලා. ඒ අතරින් පතර අපිට යංස්ටර්ස් ලගෙනල්ල ඒගොල්ලෝට ක්‍රීඩා කරන්න පුළුවන් අවස්ථාව තියෙද්දී අපි ඩිවලොප්මන්ට් කරන්න හදනවා නැෂනල් ටීම් එකත් එක්ක. අපි තේරුම් ගත යුතු පළමු කාරණය තමයි ඩිවලොප්මන්ට් කරන්න තමයි ඒ ටීම් ඉමර්ජින් කියන සංචිත දුවේ. අපිට ගෙනල්ල කෙනෙක්ව ඩිවලොප් කරන්න බෑ නැෂනල් ටීම් එක. විශේෂයෙන් ඇන්ජලෝ මැතිස් දිනේෂ් චන්දිමාල් දිමුත් කරුණාරත්න එළියට දාලා එක්ස්පෙරිමන්ට් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔවුන්ගේ සේවය ඔවුන් ලබා දෙන්න කැමති නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් අවේලබල් නම් ඇයි අපි පාවිච්චි නොකරන්නේ? ඔබේ පෞද්ගලික අදහස මේ ක්‍රීඩකෙන් තුන්දෙනාම ඔබ කියපු ආකාරයට දිමුත් ඇන්ජලෝ සහ චන්දි
මේ ෆෝමැට් තුනේම ඉන්න ඕන කියලාද? මම කියන්නේ ෆෝමැට් තුනේම නෙමෙයි. දැන් අපිට දිමුත් කරුණාරත්න කණ්ඩායමෙන් එළියට ගියේ ඇයි? ලකුණු නොගහද? ස්ට්‍රයික් රේට් එක නොතියගෙනද? කිසිම හේතුවක් නැතුව එක පාටම දිමුත් කරුණාරත්නගේ නායකත්වයේ ඉවත් කරලා දිමුත් කරුණාරත්න කණ්ඩායමෙන් ඉවතට යනවා. ඒ ඉවතට යන්න හේතුව මොකක්ද? ලකුණු රැස් කරගෙන කණ්ඩායම හොඳට මෙහෙයවලා වර්ල්ඩ් කප් එකක් එංගලන්තේ ක්‍රීඩා කරලා දිමුත් කරුණාරත්නට වන් ඩේ ටීම් එකේ ප්ලේස් එක අහිමි වෙන්න හේතුව මොකක්ද? අලුත් කණ්ඩායමක් එක්ක මම හිතන්නේ අලුත් ගමනක් යන අදහසකින් තමයි දෙක කරේ කියලා අපි මාධ්‍යවලින් දැක්කේ. කොහොම නමුත් වට්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවය ගැන ඔබ ඇහිමත් පත් වෙනද සැලකේ. ඔබ මොකක් හිතන්නේ මේ ටැලන්ට් එක ප්‍රමාණවත්ද අපිට ඉස්සරහට යන්නේ? ඒතර අලුත් කණ්ඩායමක් එක්ක ඉස්සරහට යන අයින් කරා නම් ඇයි දැන් ගේන්නේ ක්වොලිෆයර්ස් වලට? ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ඔබ ලංකා බැටින් ඕඩර් දිය බැලුවොත් හිතා? අපිට අනිවාර්යයෙන්ම ටෙස්ට් ඕපනර් කෙනෙක් ඕනේ මේ වන්ඩේ ක්වොලිෆයර්ස් තරගාවලිය ජයග්‍රහණය කරන්න. මම හිතනවා සිලෙක්ටර්ස්ලා විදියට ඉතාම බ්‍රේව් කෝල් එකක් දිමුත් කරුණාරත්නව නැවතත් ටීම් එකට ගෙනල්ලා කරේ. මොකද අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් අපිට ඕවර් 50 බැට් කරගන්න සහ මේ පාර ක්වොලිෆයර්ස් ෆෝමැට් එකේ විදියට අපිට ඉතාම අපහසුතාවයක් තියෙනවා ක්වොලිෆයි වෙන්න. මොකද ෆයිනල් එකට එන ටීම් දෙක විතරක් නෙමෙයි ක්වොලිෆයි වෙන්නේ. අපි සුපර් සික්ස් කියන වටයක් ගහනවා. ඒ වටේ ඇතුළත අපිට වෙස්ට් ඉන්ඩීස් සහ සිම්බාබ්වේ කියන කණ්ඩායම් දෙක බොහෝ දුරට හමු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ටොප් පොයින්ට් ස්කෝරර්ස්ලා දෙන්න තමයි ක්වොලිෆයි වෙන්නේ. ඉතින් මං හිතනවා මේ ටූර්නමන්ට් එක මාර ක්‍රිටිකල් වෙනවා. මේ ටූර්නමන්ට් එක ජයග්‍රහණය කරන්න නම් අපිට දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස් වැනි ක්‍රීඩකයන්ගේ 100%ම අවශ්‍ය වෙනවා. ගැන අත්දැකීම් අතිශය වැදගත් වෙන කාරණාව. අනිවාර්යෙන් දැන් අපි ඉන්න සිටුවේෂන් ඇත් එක්ක අපිට අත්දැකීම් අත්‍යවශ්‍යයි. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම අපි බැලුවොත් සචිත් ප්‍රතුම් නිස්සංක ඉන්නවා, කුසල් මෙන්ඩිස් ඉන්නවා, ඒ වගේම ධනංජය, ඇන්ජලෝ, වනිදු මේ කට්ටිය තමයි පිටකරනාංශ ශක්තිමත් කරන්නේ. මම හිතනවා කුසල් මෙන්ඩිස් කියන්නේ මේ මෑත කාලයේදී අපිට කොච්චර පෙන්ව ඔහුගේ ස්කිල් එක කොච්චර හොඳයිද කියලා. කුසල් මෙන්ඩිස් කියන්නේ ජාතික සම්පතක් මේ වෙලාවේ අපිට. අපි ඔව්ව හතර වටේ ක්‍රීඩා කරන්න නැතුව ඔහුට ස්පොට් එකක් හදලා දීලා ඉතුරු අවුරුදු 4 හෝ 6 ඔබ මේ තැන තමයි ගහන්නේ කියලා කිව්වොත් අපිට කුසල් මෙන්ඩිස්ගෙන් උපරිමයම ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. පැතුම් නිස්සංකත් ඔව් ෆෝමැට් තුනේම ලකුණු ගහලා පෙන්නලා තියෙනවා. මං හිතනවා මේ තරුණ ක්‍රීඩකයොත් සමඟ අපි එක්ස්පීරියන්ස් ටික මික්ස් කරගත්තොත් අපි මේ ක්වොලිෆයර්ස් පැනගන්න පුළුවන් වුණොත් අපිට වර්ල්ඩ් කප් එකේ සෑහෙන ඔපචුනිටි එකක් තියෙනවා. අපි මේ දැන් හිතන තින්කින් එකත් එක්ක ගියොත් ලංකා කණ්ඩායමේ පන්දු යැවීම ගැන මොකද මම හිතනවා අපේ පන්දු යැවීම අංශයෙන් මම හිතනවා අපිට දසුන් සානක සහ චාමික කරුණක් මේ මගේ මතය දෙන්නගේ එක්කෙනයි ක්‍රීඩා ගන්න පුළුවන්. ඒ දෙන්නගේ එක්කෙනෙක් ක්‍රීඩා කරලා මං හිතනවා ධනංජය ඩිසිල්වා වැනි ක්‍රීඩකෙක් නොම්බර 6ට ඇවිල්ලා බැටින් එක ස්ට්‍රෙන්තන් කරගත්තොත් නොම්බර 6ට ධනංජය. ඔව්. පස්සර වැඩි කෙනෙක් වෙන්න නැද්ද? ධනංජය ඩිසිල්වා ටෙස්ට් ගහන්නේ කොහෙද? ටෙස්ට් මැච් ඕකේ. නමුත් මං හිතනවා නොම්බර 3 හොඳ නැද්ද ධනංජය? ඕල් රවුන්ඩ් කෙනෙක් දැන් අපිට ටොප් ඕඩර් එකේ ප්‍රශ්නයක් නෙමෙයිනේ තියෙන්නේ. අපිට මිඩල් ඕඩර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා ධනංජය ඩිසිල්වා වැනි ක්‍රීඩකෙක් නොම්බර 6ට ඇවිල්ලා දසුන් සානක හෝ චාමික කරුණාරත්න 7 සහ වනිදු හසරංග 8ට ගේන්න පුළුවන්කමක් තියෙනවා නම් 9 10 11 අපිට පන්දු යවන්න 3 දෙනෙක් ගහන්න අවස්ථාවක් තියෙනවා. නැත්නම් අපි හැමතිස්සෙම ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නයි මහේස් සහ වනිදුගෙන් යන්නේ. ඉතින් තර්ඩ් සීම ඔප්ෂන් එක අපි දසුන් ගෙනුයි චාමික ගෙනුයි බලාපොරොත්තු වෙනවා. නමුත් දෙන්නම 100% ඕවර් 10 දාන්නේ නැහැ තරඟේ. ඉතින් අපිට අවස්ථාවක් එනවා ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ක්‍රීඩා කරොත් එහෙම තව මේක පන්දු යවන්නේ පල්ලෙන් සෙල්ලම් කරා. එහෙම අවස්ථාවක් තියෙනවා අතරම. මැද භාගයේ සචිත් කතා බහ ලක්ෂණ කාරණාව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකගේ විනය සම්බන්ධව. ඔබ මොකද හිතන්නේ? විනය සම්බන්ධ මොකක්ද? ඒ කියන්නේ ක්‍රීඩකෙන්නේ තියෙන නිදහස වැඩි ටුවයක් ගියාම නිදහස අනෙක් විදිහට පාවිච්චි කරනවා කියලා සමහරු කියනවා. සෝෂල් මීඩියා වලින් ප්‍රමාණය වැඩි කියලා කියනවා. මේගොල්ලෝ ක්‍රිකට් වලට වඩා ඇටෙන්ෂන් එක දෙන්නේ වෙන දේවල් වලට කියලා අපරාභක් ප්‍රමාණය වුණා. ඔබත් ඔය අවුරුදු ගානක් ඔය සංචිතවල හිටපාව ඔය කණ්ඩායම වල හිටපු ක්‍රීඩකෙක් විතරම කඩ කියලා. මම හිතනවා ක්‍රීඩකයෙකුට නිදහස තිබිය යුතුයි. නමුත් ක්‍රීඩකයා දැනගත යුතුයි තමන්ගේ නිදහස කොහොමද පාවිච්චි කරන්න කියන්නේ. ඉතින් ඒකේ අපිට මේකයි මේක වැඩි මේක අඩුයි කියන එක ගැන මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් කලමනාකරණය සහ ක්‍රීඩකයා අතර දෙන්නගෙම අන්‍යෝන්‍ය දෙගොල්ලගේ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙන්න ඕනේ. මම කොතනද ඉන්න ඕනේ කලමනාකරණය
පැත්තේ ප්ලේ කෙනෙක් වශයෙන් තමන්ගේ ඉර කොතනද තියෙන්නේ කියන එක දැනගත්ත නම් ප්‍රශ්න තියෙන්නේ නැහැ කියන මතය තමයි මම දරන්නේ. ඔබ ක්‍රීඩා කරදී නායකත්වය දරුවේ අංජන මැතිව්ස් සහ ඔබ සහයි වගේ ප්‍රශ්න ඇති වෙලා නැද්ද? ඔබ ශ්‍රී ලංකා ටීම් එකට කෙටි කාලයක් නෑ අතරම ඇති වෙලා නෑ. දැන් දැන් තව දෙයක් කියන්න ඕනේ සෝෂල් මීඩියා එකත් පුදුම විදියට ප්ලේස්ලා පිටිපස්සේ යනවනේ. එතකොට දැන් ප්ලේ කෙනෙක්ගේ පොඩි වැරද්දක් ඉස්සරදී වුණොත් එහෙම ඒක මහා ලොකුවට එළියට එන්න. නමුත් දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ඒකත් ඇත්තටම පුදුම ප්‍රෙෂර් එකක්. ඒගොල්ලන්ට එළියට බැස්සොත් පොඩි දෙයක් එහෙම ඒ වුණොත් එහෙම පවදා උදේට සෝෂල් මීඩියා එකේ පේජස් 20ක 25ක මේක යනවා. ඉතින් මම හිතනවා ප්ලේයර්ගේ පැත්තෙනුත් ඒක අසාධාරණයි. ඔවුන් පස්සේ මෙච්චර පන්නන එක මොකද ඔවුනොත් සාමාන්‍ය මිනිස්සුනේ. අත්‍තරම ඔව්. මදන ඒ කාරණා අතිශය වැදගත් සජිත්. මොකද හැමෝම මිනිස්සු කෙනේ කාරණාවෙදී අපි ඉතනට ඕන කියලා මා විශ්වාස කරන විශේෂයෙන්ම පුංචි වැරද්දක් වුණත් දිගට හරහාට උට මඩ ගහනවා නම් හෝ පාගල් දානවා නම් ඔහුගේ මානසික සත්ත්වයේ කොහොමද කියලා අපි ඉතනට ඕන ඊළඟ දවසේ තරඟ කරන්නට. මදන ඒක අතිශය වැදගත් කාරණා පුංචි. තවත් කාරණාවක් තමයි සජිත් මෑත භාගයේ අපි කතා කරපු මේ ෆිට්නස් ටෙස්ට් එක සම්බන්ධයෙන්. ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය නැත්තම් ක්‍රිකට් ගහන්න බෑ. ඒක හරිද? මම හිතනවා එක්සෙප්ෂන් එකක් දෙන්න තරම් පර්ෆෝම් කරන්න දැන් උදාහරණයක් විදිහට වනිදු හසරංග වැනි ක්‍රීඩකයෙකුට එක්සෙප්ෂන් එකක් දුන්නට කමක් නැහැ. මොකක් හරි ඉන්ජරි එකක් තියෙනවා නම් ඒ වගේ අපිට අත්‍යවශ්‍ය ක්‍රීඩකයි. සමහර ක්‍රීඩකයන්ට එක්සෙප්ෂන් දෙනවා ඉතාලම පොඩි පොඩි තරඟ කීපයක් ක්‍රීඩා කරලා ඔහු රිප්ලේස් කරන්න පුළුවන්. නමුත් වනිදු හසරංග වැනි ක්‍රීඩකෙක් රිප්ලේස් කරන්න අමාරුයිනේ. එතකොට අපිට ඒ වගේ එක්සෙප්ෂන් එකක් දෙනවා ඇරෙන්න මම හිතනවා ෆිට්නස් ටෙස්ට් එක කියන එක අත්‍යවශ්‍යයි කියලා. ඔබ කියන්නේ මේ ෆිට්නස් ටෙස්ට් එක තියෙන්නට ඕනේ. ඕ නැත්තම් අපේ ඩිසිප්ලින් එකක් අපි කොහොමද මේන්ටේන් කරන්නේ? අපි දැන් කතා කරා විනාඩියකට ඉස්සෙල්ලා ක්‍රිකට් වලින් පිට ඩිසිප්ලින්. ඒ ක්‍රිකට් වලට අවශ්‍ය ඩිසිප්ලින් එක අපි රැක ගන්න නැත්තම් අපි කොහොමද මැද ගිහිල්ලා පර්ෆෝම් කරන්නේ? හොඳයි ලංකාවේ ක්‍රිකට් අපි 96 බැලුවොත් ස්වර්ණ මිගයක් තිබ්බා. ඊට පස්සේ කාලයක් තිබ්බා. මම හිතන්නේ 2015 වෙනකන් අපි ලෝක කුසලාන දෙකක් ශ්‍රේණි කළා. ලෝක කුසලාන දෙකක අනුශූරින් වඩපත් වුණා. ICC චැම්පියන්ෂිප් එක විනා ගත්තා. වර්තමානයේ අපි ක්වොලිෆයි ගහනවා බලමු. මම හිතන්නේ පහළට වැටෙන එකට වැඩිය අනික් කට්ටියගේ ක්‍රිකට් ඉස්සිලා තියෙනවා. දැන් බංග්ලාදේශ් වුණා. ඔව්නේ. දැන් පොඩි කාලයක් නෙමෙයි ක්‍රිකට් ගහන. දැන් ඒගොල්ලොත් මේ ජාත්‍යන්තර මට්ටමේ සෑහෙන ක්‍රිකට් ප්‍රමාණයක් ගහලා තියෙනවා. අෆ්ගනිස්තාන් වුණත් සෑහෙන ක්‍රිකට් ප්‍රමාණයක් ගහලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපේ ක්‍රිකට් වල වැටීමට වැඩිය අනික් ක්‍රිකට් වල පිබිදීම වැඩි කියලා මම හිතන්නේ. දැන් අපේ අපිට ඔස්ට්‍රේලියාව වල දැන් තිබ්බ වර්ල්ඩ් කප් එක ගත්තොත් අපි හැම එකකම අපි කම්පීට් කරා. අපි හොඳ ටීම්ස් එක්ක හොඳ ෆයිට්ස් දුන්නා. අපිට එක වෙලාවක chance එකක් තිබ්බ semi final එකට එන්න උනත්. ඉතින් අපේ ක්‍රිකට් එක වැටීමට වැඩිය අනික් ටීමුත් අපේ හා සමානවම හොඳ ක්‍රිකට් එකක් ගහනවා කියලා තමයි මම හිතන්නේ. ඔබ කියන්නේ අපේ ක්‍රිකට් වල කිසියම් කඩාවැටීමක් වෙලා නැද්ද කියන කාරණාවද ඔබ සඳහන්? කඩාවැටීමක් කියලා අදහස් කරන්න බෑ. මම හිතන්නේ රෑන්කින්ග්ස් වලින් දැන්. අපි රෑන්කින්ග්ස් ගත්තොත් දැන් කණ්ඩායම් ඉස්සර කණ්ඩායම් හා සංසන්දනය කරන්න බෑ. බංග්ලාදේශ ඉස්සර මෙහෙනවා නම් පහයි නිල් කාල පරදිනවා කියලා දන්නවනේ. දැන් ඇවිල්ලා ක්‍රිකට් එක කම්පිටිටිව්. ඒගොල්ලොන්ට හොඳ කෝචස්ලා හය කරලා ඒගොල්ලන්ගේ ක්‍රිකට් එක ඩෙවලොප් කරන් තිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමත් හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ටෙස්ට් චැම්පියන්ෂිප් එකේ අන්තිම මොහොත වෙනකන් අපි රැඳිලා තිබ්බා. අපිට අපි තව එක මැච් එකක් පන්න ගත්තා නම් ෆයිනල් එක ගහනවා ලෝඩ්ස් වල. ඉතින් ක්‍රිකට් වැටිලා වලට වැඩි අනික් ක්‍රිකට් පිවිදිලා තිනවා. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් යම්කිසි හොඳ මට්ටමක තියෙනවා. මීට වැඩි හොඳට කලමනාකරණය කරන්න පුළුවන් අපේ ක්‍රීඩකයන්ට. මෑත භාගයේ තවත් කතා බහ ලක්ුණු කාරණාවක් තමයි සචිත් අපේ පුහුණු කාර්යත්වයේ සම්බන්ධ විශේෂම අපේ කෝචින් ස්ටාෆ් එක සම්බන්ධ ලොකු කතා බහක් තිබුණා. ඔබ මොකද හිතන්නේ වර්තමාන ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයේ සම්බන්ධ? මට ඇත්තටම ඒ ගැන වැඩි දැනුමක් නැහැ. මොකද මම ඒ කට්ටියත් එක්ක වැඩ කරලා නැහැ. පුහුණු කාරුවෙක්. ඔව් ඒ වුණාට මම ඒගොල්ලන්ගේ කැපැසිටි එක ගැන දන්නේ නැහැ. මොකද මම ක්‍රීඩා කරන සමයේ පුහුණු කරපු කවුරුත් ඔතන නැහැ. ඉතින් මම වැඩ කරපු කට්ටිය ගැන මට කියන්න පුළුවන් අවිෂ්ක ගුණවර්ධන, තිලින කණ්ඩම්බි, ඉතාලම ඉහළ ගණේ පුහුණුකරුවෝ මම වැඩ කරලා තියෙන මරියෝ වෙල්ලවරායන්, ඉතාලම ඉහළ ගණේ පුහුණුකරුවෝ. නමුත් මම සිල්වර් වුඩ් කෙනෙක්වත් මම ඒ කට්ටියව කවුරුත් මම දැකලා නැහැ පුහුණුකාරීත්වය කොහොමද කියලා. ඉතින් මම ඒක නිසා නොදැක්කපු දෙයක් ගැන ජජ් කරන්න මට ඇත්තටම බැහැ.
කෝචිත් මම සඳහන් කළේ කෙලිම ප්‍රධාන පොන්ගඩ සම්බන්ධයෙන් පවණක් නෙමෙයි සජිත් අපි සකස්මක් විදිහට බැලුවොත් ලෙවල්ස් වලදී බැලුවොත් එම් අපි ඒ වගේ ඉතින් මම හිතන විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදිහට ප්‍රධාන පුහුණුකරු කෙනෙක් දාලා තිනවා ඇසිස්ටන්ට් කෝච් කෙනෙක් දාලා තිනවා බැටින් කෝච් කෙනෙක් ස්පින් බෝලින් කෝච් කෙනෙක් ෆාස්ට් බෝලින් කෝච් කෙනෙක් ෆීල්ඩින් කෝච් කෙනෙක් මැනේජර් කෙනෙක් ඉතින් දැන් ක්‍රිකට් කණ්ඩායමට අමතරව තව සම්පූර්ණ කණ්ඩායමක් යනවා Support staff. I think Sri Lanka cricket ta ayten ek provide karla dena players lata. Ek provide karla dena kattiya kochchara hondada nadda kiyana eka judge karanna mata amaru mokada mama etana nathi nisa. Oba danne attaram kohomada eka siddha wenna kiyana karana. Aniwarya. Api katha baha karimin inne Sachit Patrinath ekka Sri Lanka kandayama wenuwen kida kala wasara kipayak ekden jaathiyan taranga 18ak e wagema T20 taranga 5ak kida kala vartamane Tamil Union kandayame pradhana poonukaru widire katthu karanne Sachit Patrinath. කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කළා 19 පහළ සංචිතේ අවස්ථාවක් ආයි ලැබෙයිද ඔබට එවැනි ශ්‍රී ලංකා ජාතික තලයේ කණ්ඩායමක් පුහුණු කරා මම ඇත්තටම මට තව අවුරුදු දෙකක කොන්ට්‍රැක්ට් එක්ස්ටෙන්ෂන් එකක් හම්බෙද්දි තමයි මම මෙතනට ආවේ මොකද මගේ බලාපොරොත්තු තියෙන්නේ හෙඩ් කෝච් වීමේ පරමාර්ථයක් මට තියෙන්නේ කොහේ කෝස්ට් ශ්‍රී ලංකා මේකෙන් පටන් අරගෙන මම යනතන මම ඉස්සරහට කොහොමද යන්නේ කියලා බලලා කරන්න. ඉතින් මම ස්කිල් කෝචින් පැත්තෙන් පැත්තකට ඇවිල්ලා මම හෙඩ් කෝච් පැත්තෙන් යන්න අවශ්‍යතාවය තියෙන නිසා තමයි මෙතනට ක්ලබ් ක්‍රිකට් එකට ආයේ ආවේ. ඉතින් මම ආයේ අවස්ථාවක් ලැබුණොත් යන්නේ හෙඩ් කෝච් රෝල් එකකට මිසක් يعني තරාතිරම වැඩක් නැහැ. ඒ ටීම් ද නැෂනල් ටීම් ද අන්ඩර් 19 ද ඉමර්ජින් ද වෙන රටකද කියන එක මගේ මම යන්න බලාපොරොත්තු තියෙන හෙඩ් කෝච් පැත්තේ. කියන්නේ වෙනත් රටකින් ආරාධනාවක් ලැබුණොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සලකා බලනවා. ඕනෑම ආරාධනයක් සලකා බලනවා මගේ අනාගතය දැන් මම රයන් කෝචින් පටන් ගත්තේ පොඩි වයසෙන් පොඩි කාලයකදී නවත්තන්න නෙවෙයි ඉස්සරහට යන්න. ඉතින් මට මගේ කෝචින් එක ඉස්සරහට යන්න අවස්ථාවක් කොහෙන් හරි ලැබෙනවා නම් මගේ කෝචින් එක ඉම්ප්‍රූව් කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම් මම ඒ අවස්ථාව ගන්න කැමතියි. ලංකාවේ පාසල් මට්ටමේ පුහුණු කරුවන් ගැන මොකද තන සජිත් මම දැන් ගොඩක් චෝදනා තියෙනවා පාසල් පුහුණු කරුවන්ගේ කාර්යභාරය හරියට වෙන්නේ නැහැ කියලා. ඇතැම් පාසල් වල ගොඩක් පාසල් එහෙම නෙමෙයි. ඔබ හිතන්න මොකද? මමත් හිතනවා පාසල් පුහුණු කරුවන් දැන් අපි ගහන කාල සීමාව ඇතුළත හිටියොත් කතා කරොත් එහෙම රයන් අපේ හිටියේ ඩැරල් විමලරත්න කියන ඉතාම හොඳ පුහුණු කරුවෙක්. රොජර් විජේසූරිය වැනි පුහුණු කරුවෝ. ඉතින් අපි ඇහුවොත් එහෙම නම්ගම් වලින් ප්ලේයර්ස්ලා ප්‍රොඩියුස් කරපු ඉතාම එක්ස්පීරියන්ස් තියෙන කෝචස්ලා දැන් මම ස්කෝලේ ස්ට්‍රක්චර් එකක් ගත්තොත් එහෙම මම හිතන්නේ එච්චරම ඒ මට්ටමේ පුහුණු කරව ගොඩක් ඉන්නවා අනිවාර්යයෙන්ම ඉන්න පුළුවන් දැන් මම දන්නවා සෙන් ජෝසප් එකේ හොඳ කෝච් කෙනෙක් ඉන්නවා ඒ වගේම යම් යම් ස්ථානවල ඉන්න හොඳ කෝචස්ලා නමුත් සමහර වෙලාවට අර ගෙවන පඩියත් එක්ක ස්කෝලවල හොඳ කෝචස්ලා ගොඩක් ඉස්කෝල කෝච් කන්න යන්නේ නැහැ. කියන්නේ පාසල් පුහුණු කරුවන්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව. ප්‍රශ්නයකට වඩා අපිට ටැලන්ට් එකක් නැති ප්‍රශ්නයක් තියෙනවා. නැහැ මම හිතන්නේ පාසල් වලින් මීට වැඩිය කෝච් කෙනෙක්ට ගෙවීම් කටයුතු මීට වැඩිය ඉහළ නම් වෙනවා නම් දැන් ඉන්න කෝචින් ස්ටාෆ් එකට වඩා ඉතාම හොඳ කෝචස්ලා ඉස්කෝල වලට ගන්න පුළුවන්. හොඳ අපි සජිත් එක්ක කතා කරගෙන ඉන්න සජිත් දැන් අපි පොඩ්ඩක් ඔබේ පෞද්ගලික ජීවිතේ පැත්තට ආවොත් ඔබේ පාසල් කාලේ හම්බෙච්ච සම්මාන මොනවද ඔබ කලර්ස් හම්බලා තියෙන ස්කූල් මොනවද ඔව් මම ශ්‍රී ලයන්ස් ලයන් මට හම්බුණා ඒක තමයි ලොකුම දේ ක්‍රිකට් කෙනෙක්ට ට්‍රිනිටි එකෙන් හම්බෙන්න පුළුවන් ස්කූල් කලර්ස් හතර පාරක් හම්බෙලා තිනවා ඔබ්සර්වර් බාටා ස්කූල් බෝයි ක්‍රිකට් වෙලා තිනවා ඔබ්සර්වර් බාටා ස්කූල් ඕල් රවුන්ඩර් වෙලා තිනවා ඔය වෘත්ත දෙක 2000 මං හිතන්නේ 19 කාලේ වගේ ඔව් 2008 क्लब लेवल बेस्ट बोल तुम पारक बेस्ट ऑलराउंडर दिपारक मंगापूर्ण जाते अंदर सम्मान अनिवार्य කොම්නමුත් ඉතින් ඒක මම දැන් ජීවිතේට සම්මාන පත්සේ වැඩගත් මේ කුංජි මතක සරණක් විතර තමයි ජීවිතේ කොහොමද ඔබේ පවුලෙන් ලැබිච්ච සපෝට් එක ඔබේ ක්‍රිකට් ජීවිතේ මම විශේෂයෙන් මතක් ගන්න ඕන මගේ දෙමව්පියෝ විශේෂයෙන් තාත්තා විතරක් නෙමෙයි අම්මත් දෙන්නම ගොඩාක් උදව් කරා මට මේ මං පාසල් ක්‍රීඩා කරන අවදී ඉඳලා මට තාමත් උදව් කරනවා දෙමව්පියෝ දෙන්නම සහ මගේ බිරිඳ ලක්ෂිකා ඇයත් ගොඩාක් සහයෝගය දෙනවා සෙල්ලම් කරන කාලේ සහ දැන් පුහුණු කරපු වශයෙන් උත් ඉස්සරහට යන්න තීරණ ගැනීමේදී ගොඩක් සහාය ලබා දෙනවා සහ මා ඒ පැත්තෙන් පවුල පැත්තෙන් මට උපරිමම සහාය ලැබෙනවා මොකද්ද පාසල් මැට්ටෙමිනේ ලා බල කිරගෙන දෙන්නේ මැසේජ් එක මම හිතන්නේ
ලාබාල ක්‍රීඩකයෙකු වශයෙන් අත්‍යවශ්‍යම දේ තමයි පර්ෆෝමන්ස් එකට වැඩිය ස්කිල් එක ඩෙවලොප් කරගන්න එක. ඔයා ස්කිල් එක ඩෙවලොප් කරගෙන යම්කිසි කාල සීමාවක් කල් ගියත් ඇඩැප්ට් වෙන්න පුළුවන් ඕන තැනකට. එහෙම නැත්නම් අපි පර්ෆෝමන්ස් පස්සෙම යන්න ගියොත් එහෙම අපි ගොඩාක් වෙලාවලදී හිර වෙනවා. දැන් අපිට මෙතන අලුතෙන් එන ෆැමිලි යුනියන් ප්ලේයර්ස්ලා අපිට දැක්කොත් එහෙම ස්කිල් එක මට්ටම ගොඩක් අඩු උනාට සමහරුන්ගේ තින්කින් ගොඩක් හොඳ උදාහරණයක් විදිහට රොයල් කැප්ටන් කරපු දසිස් මංචනායක අපිත් සමග ජොයින් වෙලා තිනවා. ඉතින් ඔහුගේ ස්කිල් ලෙවල් එක ගත්තොත් එහෙම මම හිතන්නේ එක්ස්ට්‍රා ඕඩිනරි ස්කිල් එකක් තියෙනවා. නමුත් එයාගේ තින්කින් ගත්තොත් එහෙම එයාගේ අවුරුදු 25ක 26ක ප්ලේ කෙනෙක්ගේ මැචියුරිටි එකක් එයා පෙන්නනවා මැද්දට ගියාම. ඉතින් මම හිතන්නේ මැචියුරිටි එක කියන එක ලබා ගැනීම තමයි අපහසුම දේ. ඒක තියෙනවා නම් ඔයාගේ ස්කිල් එක ඩිවලොප් කරගන්න පුළුවන්. ඉතින් ওই දෙක අතර ඊටාම හරි සංකලනයක් තියෙන්නේ මම හිතන විදිහට ඉස්කෝල ක්‍රීඩකයෝ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන ඕන කම්ප්ලීට් පැකේජ් එකක් විදිහට එළියට එන්න. හරි පහසු විතර ගමනක් යන්න. අනිවාර්යයෙන්. ඔබට ආදරේ කරන ලංකාවේ ප්‍රේක්ෂකයන් මොනවද කියන්න තියෙන්නේ? මම හිතන්නේ තා කෙටි කාලයක් තමයි ඔබ ජාත්‍යන්තර ක්‍රිකට් පිටි අපි දැක්කේ. අපි මතනේ මේ ප්‍රේක්ෂකයන් දැන් කොළඹින් ගමන ගියාම සසිත TV එකෙන් තමයි අපි ආස දකින්න. ඒ කියන්නේ මේ මූණ දකින්න අපි මට කියන්න තියන්නේ ක්‍රීඩාවෙන්ට පැත්තකට වුණාට තාමත් ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කිරීමට ආසාව ඇති නිසා තමයි පුහුණුකරුවෙක් වශයෙන් තාමත් මේ ක්‍රීඩාවේ යෙදිලා ඉන්නේ. ඉතින් අපිට ආදරය කරපු විදිහටම දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ටත් ඒ සහයෝගය ලබා දීලා දිනන පරදින හැම වෙලාවකම මේ ක්‍රීඩකයොත් සමග ඉඳලා මේ ගමන ඔක්කොමල්ල ඉස්සරහට යන්න ඉතාම ආශිර්වාදයක් වෙන්න කියලා තමයි ඉල්ලන්නේ. කොහොම ස්තුති සති දැන් කවද්ද එතකොට ලංකා ශ්‍රී ලංකා ටීම් එකේ ප්‍රධාන පුහුණුකරු වගේ ශේමත් කියන බලගන්න. එහෙම ඉච්චර ලොකු බලාපොරොත්තු නැහැ රයන්. ඉතාම පොඩි පොඩි ගෝල්ස් තමයි තියෙන්නේ. හරි පොඩි පොඩි ගෝල්ස් කියලා අවසාන බලාපොරොත්තු උත්තරනේ. අවසාන බලාපොරොත්තුවක් විදිහට කවුරු හරි කෙනෙක් ප්‍රධාන පුහුණුකරු විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම බාර ගන්න අකමැති කවුද බොරුවක්නේ. ඉතින් අපි බලමු යන විදිහත් එක්ක කොහොමද වෙන්නේ කියලා. දැන් වයස පීර. දැන් 34යි. 34යි. අපි ප්‍රාර්ථනා කරනවා අවුරුදු 40 දී විතර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු වෙන්න අවස්ථාවක් ලැබෙන්න කියලා. මම හිතන්නේ ශ්‍රී ලංකික පුහුණුකරු වෙන එක හොඳයිද නැද්ද? ශ්‍රී ලංකිකෙක්ම ප්‍රධාන පුහුණුකරු දුරේ ගන්න එක හොඳයිද නැද්ද? මම හිතනවා අපි දැන් ගත්තත් අපිට ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුව වෙන්න පුළුවන් ස්කිල් එක දින කට්ටිය ඉන්නවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක ඇතුළේම. අවිෂ්ක ගුණවර්ධන තිල්න කණ්ණම්බි වැනි පුද්ගලයන්ට මම හිතනවා තාමත් ප්‍රධාන පුහුණුකරු වෙන්න කැපැසිටි එක තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙත් සමහරක්කට වයස පොඩි හින්දා වෙන්නේදී ඒගොල්ලන්ට හම්බෙන්නේ නැත්තේ නැත්තම් ස්කිල් එක අතින් ගත්තොත් ඒ දෙන්නටම නැෂනල් හෙඩ් කෝච් වෙන්න පුළුවන් දැන් උනත්. අපි ප්‍රාර්ථනා කරන ඔබට අවස්ථාව ලැබෙනකොට දැන් ඔබ මම හිතන්නේ වෘත්ති වශයෙන් පුහුණුකරුවෙක් ක්‍රිකට් ජීවිතය ඉක්මනට අවසන් කළා වයස අවුරුදු 29 දී නිසා දැන් නිල වශයෙන් ඔබ පුහුණුකරුවෙක් කියන ලේබල් එකේ ඉන්නේ. ඒ නිසා ඔබ ඒ ඩ්‍රීම් එකට යන්න අවස්ථාවක් ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි සතියත් මම හිතන්නේ බොහොම කාර්යබහුල වෙලාවක් අදත් මැච් එකක් තියෙනවා. මැච් එකක් තියෙනවා අපිත් එක්ක කතා බහ කළේ කෙටි දැනුම් දීමකින් බොහොම නිහතමානී ක්‍රිකට් මම හිතන්නේ ක්‍රීඩා කරද්දිත් ඒ වගේ දැන් පුහුණුකරුවෙක් විතරත් ඒ වගේමයි. අපි ඔබට මේ සිල්ම ජීවිත වැඩ කටයුතු පෞද්ගලික ජීවිතේ වෙන කොළන දෙක ක්‍රිකට් ජීවිතේ මේ හැම දෙයක්ම බොහොම සාර්ථක වෙන කියලා හදවතින් සුභ ප්‍රාර්ථනා කරනවා. Thank you very much. Good luck. බොහොම ස්තුතියි.